අයිබෝවන් ආශිර්වාදත්මක දවස්සක් ළමයි නදුන්සා අද ඉක්මනටම වේගෙන් මම කියලා දෙන්නම් කොහොමද හරියාකාරව ඇන්ටන් චෙකෝව්ගේ මේ ඩ්‍රාම එකක් නැත්තම් අපි කියනවනේ ප්ලේ එකක්. ඒ කියන්නේ එයා නාට්‍ය රචකයෙක්, ප්ලේ රයිට් කෙනෙක්. එයාගේ ප්ලේ එකක් තියෙනවා ENGL 1106. අපේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමස්ටර් නිව් සිලබස් ඉංග්ලිෂ් ලිටරචර් මොඩියුල් එක සබ්ජෙක්ට් එක යටතේ බෙන්න ස්ටඩි කරන්න. ඒක තමයි ද වෙඩින්. ද වෙඩින් කියන මේ ඩ්‍රාම එක කොහොමද හරියාකාරව ස්ටඩි කරන්නේ, ඒකට ඔයාට අවශ්‍ය වන ටියුට්ස් නිබන්ධන මොනවාද, සහ ඒවා ස්ටඩි කරන පිළිවෙල මොකක්ද බෙන්න පුතේ කියලා දෙනවා. හොඳින් සාවධානව ඇහුම්කන් දෙන්න, වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. රයිට්. එතකොට මේක තමයි රයිට් ද වෙඩින්. මේක තමයි පළවෙනි ටියුට් එක, ද වෙඩින් ENGL 1106. එතකොට මේ අපි what are we dealing with? We are dealing with the Russian language. මේ රුසියානු ගත් කතුවර කිව්වහම ඇන්ටන් චෙකෝව් මේ රුසියානු භාෂාව, ඒ කියන්නේ රෂියන් ඇක්සන්ට් එක, ඊට පස්සේ රෂියන් සවුන්ඩ් සිස්ටම් එක, රෂියන් ස්ට්‍රෙස් එක. එතකොට මේ රුසියානු භාෂාවෙන් ස්වඩ්බා, රයිට්, ස්වඩ්බා මේකේ ඔරිජිනල් ට්‍රන්ස්ලේෂන් එක, රයිට්. ඒ කියන්නේ මේකේ ඔරිජිනල් ලැංග්වේජ් එක මොකද්ද? රුසියානු භාෂාව. එතකොට මේ රුසියානු භාෂාවෙන් ස්වඩ්බා, ඒක තමයි ට්‍රන්ස්ලේට් වෙලා එන්නේ ද වෙඩින් කියන රයිට් විදිහට ඉංග්ලිෂ් වලට. එතකොට මේ ස්වඩ්බා කියන එක දැන් එතකොට මේ බලන්න, මේකේ අපි ෂණිකව බලමු රයිට්, මේකේ ඉන්න කැරෙක්ටර්ස් රයිට් චරිත, ඒ චරිතවල නම් රයිට්. එතකොට මේ බලන්න මේ විදියට පුතේ දාලා තියෙන්නේ IPA ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබට් එකට අනුකූලව කොහොමද ඉංග්‍රීසි ශබ්දවලින් හරියාකාරවම රයිට්, ඒ කියන්නේ ෆොනටික් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක හරියාකාරව මේ රුසියානු නම් ශබ්ද කරන්නේ කොහොමද ඉංග්‍රීසි ශබ්දවලට අනුකූලව. ඒක තමයි IPA ඉන්ටර්නැෂනල් ෆොනටික් ඇල්ෆබට් එකට අදාළව රයිට් ෆොනටික් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක. බය වෙන්න එපා, අපි ලැංග්වේජ් ඇන් සොසයිටි ඒ සබ්ජෙක්ට් එක තුල, ඒ විෂය තුල මම ඔයාලට මේ IPA ඉංග්‍රීසි සවුන්ඩ් සිස්ටම් එක පොඩ්ඩක් ටච් අප් කරලා දෙන්න රයිට්. දැනට මම මේ හැම දෙයක්ම කියවන්න යන්නේ නැහැ. මේ චරිත 1 2 3 4 5 6 7 8 9 ඊට පස්සේ මේ 10 සහ 11 යනාදී. මේ දැන් මේ ප්‍රධානම චරිත මොනවද, මේ චරිතවල නම් මොනවද, ඒවා හරියාකාරව ශබ්ද කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මොකක්ද අපි යමක් කරනෝ නම් ඒක හරියාකාරව කරන්න ඕනේ. අතනින් චුට්ටයි මෙතනින් චුට්ටයි අන්තිමේදී මොනවත්ම කවුරුත්ම මොනවත්ම දන්නේ නැහැ. එතකොට මොනවත්ම දන්නේ නැතුව විභාගයට ගිහපම අන්න අන්ත අසරණ වෙනවා. ඒ අසරණභාවය දුරු කරන්නයි යන්නේ රයිට්. එතකොට දැන් මේක බලලා ඉවර වෙලා රයිට්, මේක බලලා ඉවර ඔයාට අනිත් තව ටියුට්ස් තුනක් තියෙනවා රයිට්. මේ වැඩේ හරියාකාරව ඉෆෙක්ටිව්ලි කරගන්න ඔයාට උදව් උපකාර වන රයිට්. පළවෙනි චරිතය මේ බලන්න, මේ පළවෙනි චරිතය ගැන කතා කරන්න යනවා රයිට්. මම ඕනනම් මේ ඇනොටේට් කරලත් පුතේ ඔයාලට පෙන්නන්න රයිට්. මේ පළවෙනි කැරක්ටර් එක යෙව් ඩෝ කීම්. ඒකට බා ඉස්සුවේ මේ ඩෝ, ඒක අර බලන්න ඒක ෆොනටික් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක නෙමෙයි. ඔයාලට සරල විදිහට ඕන කෙනෙක් IPA දන්නේ නැත්නම් මේ විදිහට බලන්න DOH එක කැපිටලයිස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕනම වචනයක උච්චාරණ කොටස් තියෙනවා, ප්‍රොනන්සියේෂන් ෆෝම්ස්. අපි ඒකට කෙටියෙන් කියනවා සිලබල් එකක් කියලා. ඒ කියන්නේ ඔයාගේ නම්ේ පවා සිලබල්ස් තියෙනවා. ඉතින් ඒ අදාළ එක නමක වචනයක සිලබල්ස් ගණනාවක් තියෙනවා. ඒකෙන් රයිට් කැපිටලයිස් කරලා තියෙනවා නම් සිලබල් එක, ඒකේ තේරුම ඒක ඉට් ෂුඩ් බී ප්‍රොනවුන්ස්. ඒක උච්චාරණය කරන්න ඕනේ කොහමද, ඒක ශබ්ද කරන්න ඕනේ ඇදලා කියන්න ඕනේ, හයියෙන් කියන්න ඕනේ, longer and louder. ඇදලා කියන්න, හයියෙන් කියන්න, ඒ අදාළ කොටස විතරක්. මොකද ඒකට තමයි රිලටිව් එම්පසිස් එක, සාපේක්ෂක අවධානය වැඩියෙන් වැටෙන්නේ ඒ සිලබල් එකට රයිට්. බලන්න යෙව් ඩෝ කීම් රයිට්, යෙව් ඩෝ කීම්. එතකොට දැන් මේ මම ওই පුතේ බලන්න සරලව කිව්වේ මේ වෙන මේ 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 වෙන පළ එයාගේ නමේ කොටස් තුනක් තියෙනවා
කියන්නේ රයිට් අපි අපිත් එහෙම තියෙනවා නේද වාසගමත් එක්ක අරනේ ඒ වගේ. ඒ කියන්නේ යාගේ පළවෙනි නාමය තමයි යෙව් ඩෝ කීම්. ඊට පස්සේ දෙවෙනි නාමය සකා රොවිච්. සකා රොවිච්. සකා රොවිච්. ඊට පස්සේ මේ තුන්වෙනි නාමය රයිට් මේ බලන්න සිගා ලව්. සිගා ලව්. සිගා ලව්. ඊට පස්සේ ඔන්න හයියෙන් කියාගෙන යන්න. මුලින් හරියට කොහොමද උච්චාරණය කරන්න කියන එක අපි ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිකලි බලමු. රයිට්. යෙව් ඩෝ කීම් සකා රොවිච් සිගා ලව්. හරි. එතකොට මේ නිකන් ඈ මන්ද මේවා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ බලන්න සිගා ලව් starts with a s sound like s sound comma like the s in measure එතන මේ මෙතන මේ මේක right measure එකේ ය ආර් vibration එකක් එක තියෙන ශ ය ය ශ ඒ කියන්නේ මේ ship කියද්දී මේක තමයි IPA right මේ මම ලියලා පෙන්නන්නේ phonetic ඒ phoneme එක right transcription එක measure කියද්දි වෙන්න මේක ජ මෙජ ජ ජ ජිගා 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 එතකොට ඒක අර නිකංශ කියන්නේ නැතු ෂි ජි ජි අර vibration එකක් ජිගා ලව් ජිගා ලව් අන් යෙව් ඩොකීම් සකා රොවිච් සි ගා ලව් අන් ඔන්න පළවෙනි කැරක්ටර් එක රයිට් දැන් ගොඩක් කඩේට මේක ෆනි එපිසෝඩ් එකක් වෙයි ඒ තරම් ලස්සනයි මේ බලන්න ප්‍රොනන්සියේෂන් එකත් ඔයාගේ හදාගෙන මේ විදියට ඔයා ඉන්ටිග්‍රේට් වෙන්නේ නැත්තම් ලෙසන් එකත් එක්ක ඉමෝෂනලි කොග්නිටිව් වයිස් රයිට් බුද්ධිමය ආකාරයට රයිට් මේ විදියට ඔයා මේ ලෙසන් එකත් එක්ක මේකට අත ගහන්නේ නැත්තම් ඔයාට අමාරුයි ඔයාට මේ වැඩේ කරගන්න අමාරුයි රයිට් ඊට පස්සේ අපි බලමු පුතේ දෙවෙනි නාමය රයිට් එතකොට මේ පළවෙනි එක්කෙනා කවුද මේ සර්ලෝ කිව්වොත් එන්න සිගාලව් කියන්නේ කවුද ඒ තමයි තාත්තා මනමාලිගේ තාත්තා දැන් මනමාලිගේ අම්මා ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ මනමාලිගේ අම්මා ඔන්න එයාගේ පළවෙනි නම නස්ටාසියා 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 ටිම ෆි මේ බලන්න ෆි යෙවුනා ටිම ෆි යෙවුනා ටිම ෆි යෙවුනා ටිම ෆි යෙවුනා ටිම ෆි යෙවුනා නස්ටාසියා ටිම ෆි යෙවුනා නස්ටාසියා ටිම ෆි යෙවුනා ඒ තමයි අම්මා ඔයාලා බලනද හරි අමාරුයි නේද කියලා හරි අමාරු නෑ ඒක බලන්න පොඩි අර අපි කියන්නේ පොඩි සතුටක් ආතල් එකක් ඒක රසවින්දනයක් තියෙන මේ අපේ සංස්කෘතියක් නෙමෙයි this is outside of right English sound system, English accent එක, English stress එක, English sound system එකෙන් එළියේ තියෙන්නේ. මේක සිංහලත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, ඉංග්‍රීසිත් නෙමෙයි, අපට ආවේණික නෑ. රුසියානුගත කතුවර ඇන්ටන් චෙකොව්, right? බලන්න එයාගේ රටේ, එයාගේ සංස්කෘතියේ, එයාගේ ඒ රුසියානු නම් එතකොට ඒ චරිත අපිට දැන් මේ සෙන්ට්‍රල් කැරක්ටර්ස් ඉන්නවා ප්‍රධාන චරිත. එතකොට ප්‍රධාන චරිත එයාලා ඉන්ටරැක්ට් වෙද්දි තමයි තේමාවන් ගොඩ නැගෙන්නේ. එතකොට ඒ ප්‍රධාන චරිත අපි ඒ චරිත ඒ නම දන්නේ නැතුව කොහොමද? දැන් මේකෙන් එක්සෑම් අපි දැන් මේකෙම බලනවා මේ එපිසෝඩ් එකේ එක්සෑම් ක්වෙස්චන්ස් අහනවා. එතකොට ඒ එක්සෑම් ක්වෙස්චන්ස් අහද්දී ඒ චරිතේ නම කැරක්ටර්ගේ නේම් එක දන්නේ නැහැ. ඒ කැරක්ටර්ගේ ඩයලොග්ස් දන්නේ නැහැ. කොහොමද ඔයා ස්කෝ කරන්නේ? කොහොමද මේක මේ 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 ඩ්‍රාමා එක මේ ප්ලේ එක අනිවාර්යෙන්ම මේකෙන් ක්වෙස්චන්ස් දෙකක් එනවනේ. ක්වෙස්චන්ස් දෙකක් එනවනේ. කොහොමද මගේ ඇරලා ඉන්න පුළුවන්ද? බෑ. එතකොට තාත්තා දිහා බැලුවා. දැන් මේ අම්මා මනමාලිගේ අම්මා නස්ටාසියා ටිමෆියෙව්නා. රයිට්. ඊට පස්සේ දැන් එනවා තුන. මේ තුන්වෙනි චරිතය තමයි අවසානයේ මනමාලි. මනමාලි මනමාලි right එතකොට නැවතත් මේ ENGL 1106 introduction to literature in english right මේ ඔයාගේ syllabus එක right ඒ ඒ ඒක වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක right BEd එක BA
බඒ කොටසක් විදිට වා ටඩි කරන්න වෙන්න පුළුවන් නැතම් මේ වෙනම හිතන්නක වෙන යුනිවර්සිටිය එක වෙන්න පුළුවන් වාට කෝමාරි අදාලයින අනිවාර්යෙන්ම මේක අල්ලගන්න මේක හරියාකාර වල්ලගන්න මොකද සමහර ළමයි මට කතා කරලා කියනවා සර් මට ටීචින් අපොයින්ට්මන්ට් හම්බුන සර් දැන් මගේ සර්විස් එක මෙච්චර කාලෙක් සර් දැන් මං HND එක කම්ප්ලීට් සර් දැන් මං BEd එකක් කරනවා සර් සර් මට මේකත් කියලා දෙ අන්න අර ඒ කියන්නේ එක තැන පල් වෙනව නෙමෙයි එතනින් යාට ඇඩ්වාන්ස් වෙන්න බෑ ඔයා හරියට වැඩේ කරගත්තේ නැත්නම් මේ කරන්න එකක් වුණත් කමක් නැ පුතේ ඒක හරියට කරන්න ඒ කියන්නේ do it effectively effectively හරියට කරොත් තමයි ඔයා පල දරන්නේ ගහේ gediyenne ඒ වගේ ඔයා මේ හරියට කරොත් ඔයාට ගහේ ගෙඩි එනවා වගේ රයිට් මොකක්ද එක්සෑම් එකේ ඒ ක්වෙස්චන් එකට ඔයාට රිසල්ට්ස් ස්කෝ කරන්න හැකියාව දෙනවා අන්න රයිට් අපිට නිකන් පාස් වෙනවා ඇවරේජ් කෙනෙක් වගේ හිතන්න එපා අපිට ඔහේ පාස් වෙන්න ඕනේ නැහැ අපිට මේක හරියට අවබෝධ කරගෙන හැමදේම උප්පරිම විදියට ඉහලින්ම අපිට ඇවිදින්න ඕනෙත් නැහැ දුහන්න ඕනේ අපිට ඕන පියබන්ට ඉගිලෙන්ට අන්න ඒක තමයි ලිටරචර්. ඒ කියන්නේ ඔයා මේක මේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේක කරද්දී ඔයා සාහිත්‍යවේදියෙක් වෙනවා. ඔයා සාහිත්‍ය විචාරකයෙක් වෙනවා. ඔයා සාහිත්‍ය රචකයෙක් බවට පත් වෙනවා. ඔයා එහෙම වුණේ නැත්නම් ඒ ට්‍රාන්ස්ෆෝමටිව් එක්ස්පීරියන්ස් එක ඇකඩමිකලි චේන්ජ් වෙනවා. රයිට්? සබ්ජෙක්ට් එක ඔයා පාස් වෙනවා. ඊට පස්සේ ඔයා රයිට්? බිහේවියරල් චේන්ජ් චර්යාත්මක වෙනසක් ඇති වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ ජීවිකාව වෙනස් වෙන්න ඕනේ හිතන පතන විදිය වෙනස් වෙන්න ඕනේ දර්ශනය වෙනස් වෙන්න ඕනේ එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඔයා හරියට ඉගෙනගෙන නැහැ ඒ හින්දා හරියට උගන්නන එක තමයි මගේ වගකීම රයිට් අවුරුදු 11 30 2014 2014 ඉඳන් මේ 24 දක්වා රයිට් සහ ඉස්සරහට අකණ්ඩව අපි යමු අත්වැල් මැදගෙන රයිට් මේ බලන්න මේ තමයි දුවගේ නම බලන්න ඩ ෂින්කා ඩෂින්කා 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 කෙටියෙන් මෙයාට රයිට් ඩෂා කියනවා ඩර්යා කියනවා හැබැයි රයිට් මේ තමයි එයාගේ නම ඩෂින්කා රයිට් ඩෂින්කා ඩෂින්කා එතකොට තාත්තා රයිට් දැන් මේ බලන්න මේක ඊට වඩා වාට කෙටියෙන් කියවන්න පුළුවන් විදිහක් කියන්න මේ ප්‍රායෝගික ක්‍රමද මේ බලන්න බේ සිගාලව් සිගාලව් මිස්ටර් සිගාලව් එයා සිවිල් සර්වන්ට් කෙනෙක් එයා රාජ්‍ය සේවකයෙක් දැන් අහිතන්නකු පෙන්ෂන් ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා ඊට පස්සේ මේ මිසිස් අර මිසිස් සිගාලව් ඒ තමයි අම්මා ඒ ගොඩක් මේ සෝබනකාරයි බල පුළුවන් කාර්ය අර ඇති දෙයක්කුත් නෑ හැබැයි පෙන්වන්න උත්සාහ කරනවා පුහු ආටෝපයක් තියෙන්නේ රයිට් ඊට පස්සේ මේ ඩෂින්කා අනේ පව් එයා අසරණයි මොකද එයා තමයි මෙතන වික්ටිම් එක ගොදුර බවට පත් වෙලා තියෙන්නේ රයිට් එයාව හැමෝම නිග්ලෙක් කරනවා රයිට් හරිම අසරණ වෙලා ඉන්නේ ඩෂින්කා රයිට් හතර මේ තමයි හතරවෙනි කැරක්ටර් එක රයිට් එයාගේ නම් තුනක් තියෙනවා අපි බලමු පළවෙනි එක යෙපමි නෝන් මේ බලන්න යෙපමි නෝන් යෙපමි නෝන් ඊළඟට මක්සි අන්න ඒක ඒ සිලබල් එක තමයි අපි ඇදලා කියන්නේ හයියෙන් කියන්නේ ලෝංග ඇන්ඩ් ලවුඩ් මක්සි මොවිච් මක්සි මොවිච් අ ප්ලොම්බෝ අ ප්ලොම්බෝ අ ප්ලොම්බෝ යෙපමි නෝන් මොවිච් අ ප්ලොම්බෝ රයිට් ඉතින් බලන්න හරිම ලස්සනයි හරිම ලස්සන මේ තමයි මනමාලය මේ තමයි මනමාලය නිකන් මේකම මතක් කරන්න මම චිත්‍රපට බලන ඔය මේ ඊයේ පෙරේද බලපු චිත්‍රපටයක් තමයි තංග රයිට් තංගලාන් සන් ඔෆ් ගෝල් තංගලාන් චියාන් වික්‍රම් රංගන තංගලාන් ඒ කියන්නේ යම්කිසි පණිවිඩයක් දෙන විශිෂ්ට කලා කෘති සාහිත්‍ය නිර්මාණ දැන් ගොඩක් කට් එක ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙන දේවල් පණිවිඩයක් මැසේජ් එකක් තියෙන ඉතිහාසයක් කියලා දෙන එකක් ඒ වගේ දේවල් කට්ටිය නරඹන්න කැමති නැහැ. ඒකේ කෝටි 150ක් වියදම් කරලා එයාලා බජට් එක එයාලාට උපය ගන්න හැකි වුණේ කෝටි 100ක් විතරයි. ඒ කියන්නේ ඒක කොස්ට් එකවත් කව වුණේ නැහැ. හැබැයි මෙලෝ රහක් නැති ඔය හොල්මන් චිත්‍රපටි ඇක්ටිං එකත් වැඩක් නැති ඒ වගේ ඒවා
ආදායම් වාර්තා තබනවා. ආදායම් වාර්තා තබන එක කියන්නේ හැමෝම අද කැමති එන්ටර්ටේන්මන්ට්, ජොලියක් ලබන්න නිකන් වැඩකට නැති දෙයක් බලලා. ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් එක චීප්. ඉතින් අන්න ඒක ඒ නිසා ඒ වගේ තැනකින් එහාට ඔබට ගෙනියන්න ඕනි පුතේ ඔයාව. ඒ කියන්නේ මේක බලලා මේක ඉගෙනගෙන ඒකක් ගන්නවා, ඒ ප්ලස් එකක් ගන්නවා නෙමෙයි. මේක හරියට ඉගෙන ගත්තාම වාගේ මේ දුර්වලතා, ඒ දුර්වලතා, ඒ ට්‍රැජික් ෆ්ලෝස් ඔයාලඟ තියෙනවා නම් මතකින අපි පික්ටේල් එකේදී ට්‍රැජඩි එක, ට්‍රැජික් ෆ්ලෝ එක, ඩවුන් ෆෝල් එක, කතාසිස් එක, කතාක්ටික් එලිමන්ට් එක, ඒක මේ YouTube එකේ ඇට් නදුම් ෆ්ලවර් YouTube, right? මේ YouTube එක තුළ මෙන්න මේ හැන්ඩල් එක භාවිතා කරලා සර්ච් කරලා ද පික්ටේල් කියන එක අහන්න. සැබෑ සාහිත්‍ය කියන එක රයිට් දැන්වත් අදවත් මේ මොහොතේවත් සැබෑ සාහිත්‍ය කියන එක ඉංග්‍රීසි සාහිත්‍ය කියන එක තේරුම් ගන්න, තේරුම් ගන්න දෙයියනේ කියලා ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් හැකියාව ලැබේවා කියලා මම ඔයා වෙනුවෙන් යාඥා කරනවා මැදහත් වෙලා. ඇයි කවුරුත් සාහිත්‍ය තේරුම් අරගෙන නැහැ. හරි රයිට් මේ යප මි නොන් මක් රයිට් මක්සි මොවිච් ප්ලොම්බෝ රයිට් මේ හැම එෆෙක්ට් එකක්ම මම දරන්නේ හරිදේ සමාජයට ගෙනියන්න ඕනේ. හරිදේ අපේ ළමයින්ට උගන්වන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලා දවසක ගුරුවරයෙක් වුණාම හිතන්නකො ඔයාගේ ලයිෆ් එක චේන්ජ් වෙලා නැත්තම්. ඒ කියන්නේ මගේ ජීවිතය මම උගන්වන්න ඕනේ නැහැ. මගේ ජීවිතය දිහා බැලුවොත් ඇති වාට ඉගෙන ගන්න, බලලා ඉගෙන ගන්න පුළුවන්. මම හරියාකාරව සංවර්ධනේ වෙච්ච මනුස්සයෙක් නะ. එහෙම නැත්තම් කොච්චර කිව්වත් මේ තීරුමක් නැහැ. රයි අපි බලමු මෙයාගේ පළවෙනි නම. දැන් මනමාලිගේ තාත්තා අම්මා මනමාලි, දැන් පුතේ මේ මනමාලයක්වත් මනමාලිගේවත් කවුරුවත් නෙමේ සම්බන්ධ. මනමාලයාගේ පාර්ශවය කෙනෙකුත් නෙමේ, මනමාලිගේ පාර්ශවය කෙනෙකුත් නෙමේ. මේ සෝබනේට ඒ කියන්නේ සල්ලි දීලා සල්ලි ගෙවලා ගෙන්නන කට්ටිය. දැන් හිතන්නකො මගේ 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 සහෝදරයාගේ වෙඩින් එකේදී එයා ගෙනාව ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකම. ඊට පස්සේ මට මගේ හෝම් කමින් එක තුල මට ගෙන්නන්න සිද්ධ වුණා රයිට් සන්ෆ්ලවර් බෑන්ඩ් එක, නිල් වර්ණ කුල මහත්මයා ප්‍රමුඛ. ඊට පස්සේ එතනින් එහාට රයිට් අර තරුණ ආටිස්ට් කෙනෙක් වෙන දිමංක වෙල්ලාලගේ සහෝදරයා, අර ඔය වගේ කට්ටිය ඒ ගොඩාක් ගෙන්නන්න වුණා රයිට්. ඊට පස්සේ මගේගෙන් පස්සේ මගේ තවත් හිත මිත්‍රෙක් එයා බැලු, හරි මෙයාල ඔක්කොම මේ මේ සංගීත ලෝකයේ ඉන්න කට්ටිය ගෙනාවනේ. එහෙනම් මම එතනින් එහාට සංගීත කට්ටිය ගෙනල්ලා මට මගේ එක ඊට වඩා රයිට් ඉහළ තැනකට ගෙනියන්න බෑ රයිට්. මම එයාලට වඩා ලොකුවෙන් කරනවා නම් මම දැන් ගේනවා පීපල්ස් ඇක්ට ලංකාවේ හොඳම නළුවා රයිට් රංගන රාමනායක මහත්තයා ගෙන්නවා. ඒ කියන්නේ ඇත්තටම අපි අඳුරන මිනිස්සු නෙමෙයි, අපි සල්ලි දීලා ඒ මිනිස්සුන්ව ගෙන්නන්නේ. ඇයි ඒ? ඒ කියන්නේ මම වුණත් පුද්ගලිකව කැමති නැති වුණත් ඒ එන කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒ සොසයිටි එකේ, ඒ සමාජයේ, ඒ ට්‍රැඩිෂනල් කන්වෙන්ෂනල් සොසයිටි එකේ ආකල්ප කමර්සලයිසේෂන්, ඒ කියන්නේ මර්කන්ටයිල්, ඒ කියන්නේ සල්ලි පදනම් කරගත්ත බොරු පුහු ආටෝප පෙනුම මත දිහා බලලා, ඒ කියන්නේ මේ ඒක ෂෝ එකක්, බොරු ෂෝ එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක වෙඩින් එකක්. ඉතින් ඒක තමයි මේ කතා කරන්නේ. මොකද මම පුද්ගලිකව රයිට් ඒ ආටිස්ට්ලා මට යාළත් එක්ක කතා කරද්දී කියලා තියෙනවා කොවිඩ් කාලේ රයිට් කියනවා මේ නදු මල්ලි මේ පානුයි පරිප්පුයි කන එකත් දැන් ගේම් එකක් කියලාලු. ඇයි ඒ? එයාලට ෂෝස් නෑ, ෂෝස් නෑ. පානුයි පරිප්පුයි කන එකත් ගේමක්ලු. ජීව එයාලගේ ජීවිකාව දැන් කරගන්න විදියක් නෑ කොවිඩ් කාලේ රට ලොක්ඩවුන් කරපු නිසා. ඉතින් එතකොට එහෙම කට්ටිය තමයි මේ මෙහෙ ගෙනල්ලා තරු විදියට අපි එයාලත් එක්ක. එයාලගේ සැබෑ කතාව වෙනස්. එයාලා කණ්ඩවත් නෑ, අතා අසරණයි. දැන් මෙතනත් මේ මේ මෙයා ඇත්තම ජෙනරල් කෙනෙක් නෙමෙයි, හරිම පහත් නිලයේ, සහ එයා දැන් විශ්‍රාම ගිහිල්ලා, සහ එයා රිටයර්ඩ්, සහ එයාට කණ්ඩ බොණ්ඩ ඉන්න හිටින්නවත් හරිම දුප්පත් දරිද්‍රකමෙන් පෙළෙන කෙනෙක්. ඒතකොට එයා ඇවිල්ලා තියෙන්නේ ඇයි? නොමිලේ කෑම බීම දෙන නිසා. දැන් අපි වුණත් අර වෙඩින් එකක් දන්නේ නැති වුණත් අපි යනවා ඇහුවොත් මනාලයාගේ මනමාලිගේ පාර්ශවයේ කියලා යනවා. ඇයි?
නොමිලේ කෑම කන්න වර 3 ඩියට්ස් මූවිය එක හොම එකක් තියෙනවා නේද? ආ නොමිලේ කෑම කණ්ඩ ආපු කෙනෙක් තමයි මේ නැතු ඩිස්ටිංවිස් ගෙස්ට් කෙනෙක් මේ ෆේක් ෆේක් මෙයා ෆේක් එතකොට මෙයාගේ නම තමයි ෆියදෝර් පළවෙනි නම ෆියෝදෝර් යකෝ ලියවිච් යකෝ ලියවිච් රියවූ නොව් රියවූ නොව් ඊළඟ එක කර ඌ කර ඌ ලොව් කර ඌ ලොව් කර ඌ ලොව් ෆියදෝර් යකෝ ලියවිච් රියවූ නොව් කර ඌ ලොව් එතකොට අර එක දිගට කියද්දි කර ඌ ලොව් රයිට් හරි එතකොට මේ තමයි අර ෆේක් ගෙස්ට් ෆේක් ගෙස්ට් ඉන්වයිට් කරන ෆේක් ගෙස්ට් ඒ කියන්නේ මන මාලිගේ අම්මා හා මිසිස් සිගාලොප් සල්ලි දෙනවා මෙන්න මේ චරිතයට මෙන්න මෙයාගේ නම මේ බලන්න ආන්ඩ්‍රේ ආන්ඩ්‍රේ යෙවිච් නූනින් මේ නූනින් කියන චරිතයට සල්ලි දෙනවා ගිහිල්ලා ඔයා මේ ගෙස්ට් කෙනෙක් ඩිස්ටිංග්විෂ් සමාජයේ ඉහළ ප්‍රභූ පෙළේ වැදගත් තරුවක් ගේන්ට තරුවක් මොකද අපි මේක ෂෝ එකක් කරමු සොසයිටි එකට සමාජයට පේන්න ෂෝ එකක් කරමු බොරු ෂෝ එකක් එතකොට ඒ ෂෝ එක පෙන්නඳ අර ලොකු සීන් දාන්න ගේන බැරි නම් මේ මෙයා මේ නූ නූනින් කියන්නේ කපටියෙක් එයා ඒ දීපු සල්ලි තියාගෙන රයිට් ඒක රයිට් يعني වංචාවක් ඒ කියන්නේ මෙයා චීට් කෙනෙක් මැනිපුලේටිව් කැරක්ටර් එකක් මේ එක්ස්ප්ලොයිටේටිව් ෆිගර් හූරා කරන කෙනෙක් හරිම කපටි චීට් රයිට් මෙයා මැරේජ් බ්‍රෝකර් කෙනෙක් ඉන්ෂුරන්ස් ඒජන්ට් ඉන්ෂුරන්ස් ඒජන්ට් කිව්වා මේ සති දෙකකට කලින් මාවත් අන්දන්න ආවා රයිට් එන බොරු පොලිසි එකක් පෙන්නලා රයිට් මාවත් අන්දන්න ආවා රයිට් කියද්ද ලක්ෂ 7ක් බොරු බොරු ඒ කියන්නේ ප්‍රයිවට් කෙනෙකුත් නෙමෙයි බැලින්නම් රයිට් කියන්න ඕනේ නෑනේ ඒ කියන්නේ ඉන්ෂුරන්ස් ඒජන්ට් කිව්වම එයාලා ගේ ජීවිකාවම බොරුවක් කට ඇරියොත් කියන්නේ බොරු එහෙම එයාල බොරු කියන්නේ කැමති නැතුනත් දෙය ප්‍රොෆෙෂන් එයාලගේ වෘත්තිය එයාලව බොරු කියන තැනට පත් කරනවා නැත් බොරු කිව්වේ නැත්නම් කවුරුත් ඇත්තම කිව්වොත් එයාලගේ පොලිසිස් මිලදී ගන්න නෑ රයිට් ඉතින් හරිම භයානක ඉන්ෂුරන්ස් ඒජන්ට් කීප ගම 99.99%ක්ම බොරු කියන කට්ටිය තමයි ඉන්නේ බොරු කියන්නේ නැතුව පොලිසිස් විකුණන්න බෑ රයිට් පොලිසිස් සෙල් වෙන්නේ නැහැ සෙල් කරන්න බෑ රයිට් ඉතින් මේ ඉන්ෂුරන්ස් ඒජන්ට් ආන්ඩ්‍රේ 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 යෙවිච් නූනින් මෙයා මැරේජ් බ්‍රෝකර් කෙනෙක් විදිහට කටයුතු කරනවා එතකොට මේ මනමාලයා මනමාලියෝ ඒ කපුව මගුල් කපුව තමයි එයා සහ එයාම තමයි මේ මගුලේ අර තරුවක් ගේන්න යන්නේ අම්මගෙන් සල්ලි අරගෙන හැබැයි සල්ලි එයාගේ පොකට් එකේ දා ගන්නවා වංචාවක් කරනවා පාරේ ඉන්න හිඟන්නෙක්ව එක්කන් එනවා ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ නැති ඔයාට આવොත් මේ නොමිලේ හොඳ කෑම බීම ඉස්තරම් ආ ඉතනකෝ වයින් බීලා ආ ජොලියක් ගන්න පුළුවන් රයිට් ආ මේ මිනිහට සල්ලි දෙනවා කියලා කියන්නේ නැහැ සල්ලි දෙන්නෙත් නැහැ රයිට් එතකොට මේ මිනිහා අනේ පව් මේ කවුද ආ ෆියෝදෝර් එයා ඉන්නේ කෑම කණ්ඩ බොණ්ඩ විතර ඒ නිසා අන්තිමේදී ක්ලයිමැක්ස් එකේදී මේක අහුනහම ෆියෝ මේ ෆියෝදෝර් රහනවා ඉතින් මම ඇත්තටම ජෙනරල් කෙනෙක් වුණත් නොවුනත් ඒකේ වැදගත්කමක් තියෙනවද මේක මාව සෙලිබ්‍රේට් කරන තැනක් නෙමෙයිනේ මේක මනමාලේ මනමාලි ඒ දෙන්නගේ වෙඩින් එක ආදරය සමරන එකක් නෙමෙයිද බලන්නකො බොරු බොරු සමාජයක් අපි බොරුවක් කරන්නේ මේ සාම්ප්‍රදායික සමාජ රාමුව තුළ රයිට් ඒ කසාද බඳින ජෝඩුව එයාලගේ සතුට අපි බෙදා ගන්න එකතු වෙනවා නෙමෙයි අපි එන්නේ මනමාලයා මනමාලියෝ බලන්න මේ තාරකාවන් බලන්න ඒ කියන්නේ බොරුවක් මැරේජ් එක කියන එක කොච්චර බොරුවක් වෙලාද සතුටක් සමරන්න නෙමෙයි හැමෝම එන්නේ දැන් හිතන්න ඔයාට ඉන්වයිට් කරත් ඔයා ඔයාට සල්ලි නැති වුණත් ඔයා හොඳම ඇඳුම හොඳම ෂූස් හොඳම ෂර්ට් එක දිලිසෙනේ ඊට පස්සේ ඔයාගේ වයිෆ්ට එහෙම වෙඩින් එකක් කිව්වොත් මම ඉවරයි මම බය වෙනවා ඈ වෙඩින් කිව්වම ඇයි ගිහිල්ලා එතන 5000ක් 10000ක් දෙන එක විතරක් නෙමෙයිනේ වයිෆ්ට සැලෝන් යන්න මේකප් කරන්න ඊට පස්සේ එයාගේ ඇඳුම සමරන කාලට එයාගේ ඇඳුමම විතරක් 25000යි ඉතින් හැමෝම කැමති ගිහිල්ලා එයා තමයි ලස්සනම කෙනා. මනමාලිට වඩා ලස්සන වෙන්න තමයි ඒ ඉන්වයිටිස්ලා උත්සාහ කරන්නේ. මනමාලයට වඩා මනමාලිට වඩා ලස්සන වෙන්න කැපී පෙනෙන්න ෆොටෝස් වල එහෙම. ආප්පා. ආ. ඉතින් ඔන්න ඕක තමයි සැබෑ තත්ත්වය. බොරු
පුහු සමාජ ආටෝපය ඒක ක්‍රිටික් කරලා තියෙන ක්‍රිටිසිසම් එකක් තමයි මේක. රයිට්. ඒක මම ලස්සනට පෙන්නන්න ඇති මේවා මේ විදිහට ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැහැ. රසය ඉස්මතු වෙන විදිහට සාහිත්‍ය රසාස්වාදයේ රසය ආස්වාදනය කරන්න ඕනේ. රයිට්. දුක හිතෙන තැන මේක තිත්ත රස, මේක ප්‍රඥාව ඇති තැන, මේක ලුණු රස, ඊට පස්සේ හාස්‍ය තියෙන තැන, මේක මීපැණි මිහිර රස, අන්න ඒ විදිහට පැණි රස. හරි, අපි ඉස්සරහට යමු. එතකොට දැන් ඔයාට කැරක්ටර්ස් 6ක් කියලා දුන්නා. මේ තමයි හරිම කපටියා, හරිම කපටියා මේ සෙන්ට්‍රල් කැරක්ටර් එක, වැදගත්ම චරිතයක්. නූ නී මෙයා වැදගත්ම චරිතය කියලා කිව්වත් කමක් නැහැ. රයිට්. මෙයා වැදගත්ම චරිතය කියලා කිව්වත් කමක් නැහැ. මොකක්ද ඒකට හේතුව? ඒකට එකම එක හේතුවක් තියෙනවා මෙයා වැදගත්ම චරිතය කියලා කියන්න. මෙයා සිම්බල් එකක්, සංකේතයක් වෙනවා මේ එවකට තිබ්බ, හිතන්නකෝ 19 වෙනි සියවසේ රුසියානු සමාජයේ, අපේ සමාජයටත් අදාළයි. ඒ කියන්නේ ඕනම කසාදයක් වේවා, ඕනම සමාජමය අවස්ථාවකින් අවස්ථාවාදී විදිහට කොහොමද කීයක් හරි හම්බ කරගන්නේ, ඒක වාසියකට, මූල්‍යමය ද්‍රව්‍යාත්මක වාසියකට පෙරලා ගන්න කොහොමද කියලා හිත හිතා ඉන්න, බල බලා ඉන්න, හරියට රයිට් හිවල් හාමි කෙනෙක් වගේ, කපටි නරියෙක් වගේ හැමෝම අද කාලේ රයිට්. ඔයයි මා ඇතුළුව බොරු කියන්න ඕනේ නැහැනේ. අපි හැමෝම නරි වෙලා, කපටි නරි බවට පත් වෙලා කියලා තමයි මෙතන ක්‍රිටික් කරන්නේ මේ ද වෙඩින් කියන රයිට් ප්ලේ එකේ ප්ලේ රයිට් ඇන්ටන් චෙකෝව්. කපටි නරියා, කපටි නරියා. කොහොමද ඒක? හරි, ඊට පස්සේ මේ තමයි පුතේ හත්වෙනි චරිතය අපි බලමු. හත්වෙනි චරිතය, යගේ නම් තුනක් තියෙනවා. පළවෙනි නම බලමු, දෙවෙනි නම බලමු, තුන බලමු. රයිට්. මේ බලන්න, නා නා අ නා, එක මේ අ නා අ නා ටි නෝ. මේ බලන්න, අ නා මර් ටි නෝ නා, නෝන කියන එකක් තියෙනවා නේද? අ නා මර් ටි නෝ නා සිමේ යු කි නා, අ නා මර් ටි නෝ නා සිමේ යු කි නා. මේ මිඩ්වයිෆ් කෙනෙක්. එයාගේ ඇඳුම හරිම බ්‍රිලියන්ට්ලි රෙඩ් ඩ්‍රෙස් එකක්. ඒ කියන්නේ හරිම කැපී පේන විදිහට උත්කර්ෂවත් ඇඳුමක් ඇඳගෙන සැරසිලා තමයි මෙයා ඇවිල්ලා තින්නේ. අර හැමෝම කැමති මනමාලිට වඩා කැපී පේන, මනමාලයට වඩා කැපී පේන ෂයිනින් ෂූස් දාගෙනනේ. කොහොමද කට්ටිය? දැන් මනමාලයා කවුද කියලා හොයාගන්න බෑ. ඉන්වයිටිස්ලා එන විදිහට මනමාලයා නිකන් අර කෝට් එකක් රෙන්ට් කරගෙන ඉන්නවා. මෙයාලා බ්ලේසර් දාලා, මේ දිලිසෙන රයිට් ටයි පින් දාලා, ඊට පස්සේ බලන්නකො හැම දෙයක්ම දිලිසෙනවා හරිම රයිට්. ඒ කියන්නේ සමරක් අවස්ථාවල අපි දැකලා තිනෝ මනමාලයා මනමාලිත් රෙන්ට් අවුට් කරන්න ඇඳුම්. හැබැයි මෙයාලා ගිහිල්ලා රයිට් හොඳම ටෙක්ස්ටයිල්ස් වලට ගිහිල්ලා රයිට් රටින් හරි ඇඳුම් ගින්න ගන්නවා. ඇයි? කැපී පේන්න ඕන නිසා. එහෙනම් සතියකට කලින් සහ එහෙම නැත්නම් දවස් දෙක තුනකට කලින් තමයි මනමාලයන් මනමාලි කියන්නේ. ඇයි? නැත්නම් යාළුවන්ට වඩා කැපි පේනවනේ. ඔන්න ලංකාව විතරක් නෙමෙයි හැමතැනම මෙහෙමයි කියන එක තමයි මේ කියන්නේ. ඒකට hina වෙනවා, සටයර් කරනවා. රයිට්. ඊළඟට අටවෙනි චරිතය ටෙලිග්‍රාෆිස්ට් කෙනෙක්. ටෙලිග්‍රාෆ් අන්තර්ජාලයට කලින් තිබ්බේ මේ ටෙලිග්‍රාෆ් වලින් තමයි මැසේජ් යවුවේ. ඒක හරිම අමාරු දෙයක්. ඉතින් මේ යප්ස් කියන චරිතය රයිට්. එයා පොඩ හාඩ් මහන්සි වෙලා වැඩ කරන හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් චරිතයක්, හරිම අවංක චරිතයක්. ඇවරේජ්, ඒ කියන්නේ ලෝව ක්ලාස් එකෙන් එන, වර්කින් ක්ලාස් එකේ එන, මහන්සි වෙලා හරි හම්බ කරන අවංක චරිතයක්. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ වගේ අවංක චරිතයකට මේ වගේ බොරු ව්‍යාජ රයිට් සමාජයක ඉඩක් නැහැ. එයා බලන්නකො මංගල උත්සවයකට ගිහිල්ලා රයිට්, ඒ වගේ අවංක කෙනෙකුට එයාට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. බොරු කාරයෝ ටික එතන රඟපානවා. අපි එයාගේ නම මේ විදිහට බලාගමු. ඉවාන් මිකායිලොවිච් යක්ස්.
යත්ස් යත්ස් ඉවන් මිකයිලෝවිච් යත්ස් යත්ස් එතකොට මේ යත්ස් කියන ටෙලිග්‍රාෆිස්ට් ඒක යාගේ ජොබ් එක. ඊළඟට තවත් මේ කොන්ෆෙක්ෂන රසකැවිලි වෙලදා මේ ඉන්න කෙනා මේ තමයි මේ චරිතය. මේ බලන්න කර්ලම්පි පළවෙනි නාමය කර්ලම්පි, දෙවෙනි එක ස්පිරිඩෝනොවිච් right? ඩිම්බ හරි දර ඩිම්බ ගෝෂ වගේ තමයි මොකද විද්‍යාව ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවානේ right? ඩිම්බ කර්ලම්පි ස්පිරිඩෝනොවිච් ඩිම්බ right? ඒ කියන්නේ මේක මේ දැන් මේ මේ තුන්වෙනි නමේ මේ සිලබල් එකේ සිලබල්ස් දෙකක් තියෙනවා. එකක් හයියෙන් ඇදලා හයියෙන් කියනවා, අනිත් එක නැහැ. අදින්නේ නැතුව හයියෙන් නැතුව හිමීට කියනවා. ඒ කියන්නේ අන්ස්ට්‍රෙස් සිලබල් එකක් විදියට තමයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. රයි පුතේ. එතකොට මේ අපි අවසාන නම බලමු පුතේ, අවසාන සෙන්ට්‍රල් කැරක්ටර් එක මේ තමයි. මේ බලන්න ඩිමිට්‍රි right dimitri stepanovich mosgavoy dimitri stepanovich mosgavoy right එතකොට මෙයා සේල කෙනෙක් right එතනින් එහාට අර අවශේෂ චරිතය ඉන්නවා. grooms men කියන්නේ අශස්ලා, කියන්නේ ඔය මොන හරි ඔය තැනකට ගිහපුවාම right අන්න අතනින් ඉඳ ගන්න කියලා, ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරින් වශයෙන් කටයුතු කරන grooms men. අද දැන් කාලේ නම් අපි කියන්නේ ushers කියලා right USHERS ushers. ඊට පස්සේ මේ gentlemen waiters ඔය වගේ කට්ටිය ඉන්නවා right. දොර අපි මේ ඉස්සරහට යනවා. මෙතන කියනවා the scene is laid on one of the rooms of Andronov. මේ අන්ඩ්‍රොනෝව්ගේ රෙස්ටරන්ට් එකේ තමයි මේ සීන් එක වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් මේ මගුල රයිට්ද, අපි වුණත් මේ දැන් හෝම් කමින් එකක් වෙඩින් එකක් නම් මොකක් හරි බුක් කරන්න එපා හොටල් එකක්. සමහරක් වෙලාවට ඒක ලොකු හොටල් එකක් නම් රයිට් ඒකේ හෝල්ස් කීපයක් තියෙනවා නම් එක හෝල් එකක් තමයි ඔයාලට දෙන්නේ රයිට්. එක හෝල් එකක් තමයි දෙන්නේ. ඉතින් මෙයාලා බුක් කරලා තියෙන හෝල් එක කියලා හිතන්නකෝ, මෙන්න මේ හෝල් එකේ තමයි දැන් වෙඩින් එක යන්නේ. මේ අන්ඩ්‍රොනොව් කියන එක මේ අවස්ථාවේ විතරේ මෙන්ෂන් කරන්නේ. ඒක එක සෙන්ට්‍රල් කැරක්ටර් එකක් නෙමෙයි, ඒක රිෆරන්ස් එකකට විතරයි දීලා තියෙන්නේ, සඳහනක් විතරයි දීලා තියෙන්නේ මෙයාගේ රෙස්ටරන්ට් එක කියලා. ඒ චරිතය අදාළ නැහැ, ඒක සම්බන්ධ විස්තරයකුත් නැහැ, ඒක වැදගත්ුත් නැහැ. ඒ කියන්නේ ඒක තේමාවන් ඉස්මතු කරන්න චෙකෝව් භාවිතා කරලා නැහැ. එතකොට මේ බලන්න ඔයාගේ පසුගිය වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක හැම වෙලෙම පාට් ඊ නැත්තම් සෙක්ෂන් ඊ කියන්නේ ඩ්‍රාමා නැත්තම් ප්ලේ සෙක්ෂන් එක, නාට්‍ය කොටස. ඒකෙන් ප්‍රශ්න දෙකක් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මේ බලන්න මේ බලන්න එක වර්ෂයක දැන් මේ බලන්න write an account on what makes the drama The Wedding by Anton Chekhov, an interesting drama to watch with special reference to dramatic structure and techniques used by the playwright. එතකොට play කියන්නේ නාට්‍ය ලියන කෙනාට playwright කියනවා. ඒ Anton Chekhov කියන්නේ playwright කෙනෙක් කියනවා. එයාගේ play එක The Wedding කියනවා. එතකොට මේක interesting රසවත් drama එකක් වෙලා තියෙන්නේ. ඒකේ dramatic structure එක. එතකොට මේ dramatic structure එක කියන්නේ මොකද්ද? ඒකේ plot එකේ drama එකක plot එකේ structure එක. Structures ගණනාවක් තියෙනවා. මේක ස්ට්‍රක්චර් එක මොකක්ද ඔයා දන්නවද? දැන් සමහර කෙනෙකුට ඔයා මේක කියවලත් ඉවරයි, මේක කරලත් ඉවරයි, ඉගෙනගෙනත් ඉවරයි කියලා ඔයා හිතාගෙන ඉන්න. හැබැයි මේක දන්නේ නැහැ. කොහොමද මේකට ඔයා උත්තර දෙන්නේ? කියන්නේ ඔයා බොරුවක් කරලා තින්නේ. බොරු වැඩසටහනකට සම්බන්ධ වෙලා බොරුකාරයෙක් වෙන්න එපා. ව්‍යාජ ප්‍රතිරූපකයෙක් බවට මවාපාන්න උත්සාහ කරන්න එපා. රයිට්? මේ මමත් දැන් ක්‍රිටික් කරනවා. චෙකෝ වගේ හරියට පුතේ ඉගෙන ගන්නට, වෙනස් වෙන්න ඉගෙන ගන්නට, සංවර්ධනය වෙන්න පළදරන්න ඉගෙන ගන්නට. right again dramatic structure එක අහනවා, සහ මේ නාට්‍යයක අපි භාවිතා කරන ටෙක්නික්ස්, සහ මෙතන ප්ලේ එකේ භාවිතා කරන තියෙන ටෙක්නික්ස් මොනවද right. ඒකට ලකුණු 20ක් උපයා ගන්න ඕනේ. ලකුණු 20ක්
රයිට් ලැබෙන පරිදි කටෙන්ට් එක ඕගනයිසේෂන් එක ලැංග්වේජ් එකට ෆෝකස් එක දෙමින් එසේ එකක් ලියන්න ඕනේ. ස්ටෑන්ඩඩ් ලිංක් එකක ලිංක් එකේ තියෙන එසේ එකක් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අමාරුයි නා. ඊළඟ විකල්පය මේ බලන්න analyze how the characters in Anton Chekhov's play The Wedding prioritize financial gain over genuine affection and personal fulfillment leading to the perception of marriage as a mere business transaction. මේ අපි මේ ඉගෙනගෙන ඉවර වෙද්දි මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු වාට ලැබෙන්න යනවා. රයිට් මේ බලන්න මේ අහලා තියෙන්නේ thematic module එක සම්බන්ධයි. එතකොට දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ප්‍රශ්න කතා කරලා ඉවර වෙලා මේ අපේ දැන් සජීවී පන්ති කාමරය තුළ මේ හැම දෙයක්ම සාකච්ඡා කරනවා වගේම එතනින් යාට ඔයාලට දීලා තියෙනවා රයිට් සොලියුෂන් බුක් එකක්. ඒ සොලියුෂන් බුක් එකේ හැම පසුගිය ප්‍රශ්න පත්‍රයක ඇහිලා තියෙන හැම ප්‍රශ්නයකටම අදාළ රයිට් රචනා වෙනම ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට මේ රචනා පොතට පෙන්වන්න ඒකේ මේ මේ ප්‍රශ්නවලට උත්තර ටික පෙන්නන්න පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා කලබල වෙන්න. එතකොට මේ 12 වෙනි ප්‍රශ්නේ සැකසීලා තියෙන්නේ thematic module එක ආශ්‍රයෙන්. එතකොට අපිත් එක්ක සම්බන්ධ වුණ ළමයි ඒ දේවල් දන්නවා. රයිට් මේ එතනින් එහාට මේ දැන් මන් නිසාම මේක cover වෙලා තියෙනවානේ. ඉන්ද මම පොඩ්ඩක් ලොකු කරලා බලමු පොඩ්ඩක්. රයිට් මෙතන තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නයේ සෙක්ෂන් ඊ රයිට් ද කැරක්ටර් ස්කෙච් ඔෆ් යුවර් ෆේවරිට් කැරක්ටර් ඉන් ද ඩ්‍රාමා ද වෙඩින් බයි ඇන්ටන් චෙකොව්. රයිට් රයිට්. එතකොට පුතේ මේ සරලව බලන්න. දැන් 12 වෙනි ප්‍රශ්නේ දැන් කලින් වර්ෂයේ 12 වෙනි ප්‍රශ්නයේ එක චරිතයක් ගැන රයිට් ඇනලයිස් හවු ද කැරක්ටර්ස් එක චරිතයක් ගැන කතා කරපුවාම මදි. හැම චරිතයක්ම හැම ප්‍රධාන චරිත කීපයෙන් එතකොට ඒ ප්‍රධාන චරිත කීපයෙන් මේකෙන් මේ වෙඩින් එකෙන් සල්ලි වාණිජ ද්‍රව්‍යාත්මක ලාභයක් ලබන්න උපයක් උප ඉපීමක් කරන්න රයිට් වාසියකට පෙරලගත්ත කට්ටිය ඉන්නවා රයිට් හා වාසියකට පෙරලගත්ත කට්ටිය එතකොට ඒ කට්ටිය ගැන තමයි කතා කරන්න ඕනේ 12 10ට ආපුවම මේ ඊළඟ වර්ෂේ write the character sketch of your favorite character in the drama. එතකොට ඔයාගේ ප්‍රියතම කැරක්ටර් එක මේකයි කියලා වා තෝරගෙන එයාගේ character sketch එකක් ගහන්න ඕනේ. එතකොට character මේ හැම character එකේම character sketches ඔක්කොම character sketches ප්‍රධාන character sketches ඔක්කොම රචනා පොතේ essays විදියට වාට දීලා තියෙනවා. right ඊළඟට 11 write an essay on Anton Chekhov's Anton Chekhov with special reference to his writing style. එතකොට Anton Chekhovගේ writing style එක කෙබඳුද කියලා. එතකොට Anton Chekhov කියන්නේ playwright කෙනෙක්. එතකොට එයාගේ writing style එක. එතකොට එයාගේ writing style එක කියපුවම මේක ගොඩාක් ළමයි හිර වෙනවා. එතකොට ඒ කියන්නේ මෙතන එයා භාවිතා කරලා තියෙනා වූ language එක. language එක ඊට පස්සේ ඒ characters. ඒ characters මොනවද? ඔය හිතන්නකෝ ඔය මාවල් DC කොමික්ස් වගේ බොරු චරිතත භාවිතා කරලා තියෙන්නේ. ඉමේජිනරි කැරක්ටර්ස් ද නෑ, රියල් කැරක්ටර්ස්. ඒ කියන්නේ රියලිස්ට්. එයාගේ රියලිස්ට් රයිටින් ස්ටයිල් එකක් තියෙනවා. ඒකේ සටලිටීස් ඔබ්සර්ව් වෙන සටලිටීස් ගැන කමෙන්ට් කරන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයත් වෙනම රචනාවක් විදිහටත් අපි සජීවී පන්ති කාමරය තුළ මෙයාගේ රයිටින් ස්ටයිල් එක ලැංග්වේජ් එක රයිට් ටෝන් එක මේකයි කියලා අපි වෙනම කතා කරනවා. එතකොට මේ ලිටරරි ක්‍රිටිසිසම් රයිට් සාහිත්‍ය විචාරය විමර්ශනය එහෙමත් නැත්නම් විවේචනය කියන ලිටරරි ජොන්ර ඒ ගණයේ යටතේ තමයි අපි ඇන්ටන් චෙකෝව බලන්නේ. එතකොට බලන්නකෝ විචාරය. ඒ කියන්නේ මොනවා හරි කැරක්ටර් එකක චරිතවල ෆ්ලෝස් අඩුපාඩු වලට පහර දෙනවා, සැටය කරනවා, අයිරනි භාවිතා කරනවා. ඉතින් ඕක අපි ලස්සන්ට කතා කරන්න යනවා. මේක නෙමෙයි තැන. මේක නෙමෙයි තැන. දැන් මම රචනා පොත පොඩ්ඩක් පෙන්වන්නම්කෝ. මේකනේ රචනා පොත. එතකොට මේ රචනා පොතේ මේ හැම ප්‍රශ්නයකටම අදාළව මේ රචනා තියෙනවා. එතකොට දැන් මගේ අරමුණ මේ ඒවා පෙන්වන එකවත් මුළු පොත පෙන්වන එකවත් නෙමෙයි ඈ. එතකොට මේ ඩිවෝටඩ් ෆ්‍රෙන්ඩ් ඊට පස්සේ මම මෙතනට ආපුවා මේ බලන්න ඇනලයිස් the characters in Anton Chekhov's play The Wedding prioritize ara දැන් ප්‍රශ්න හතරක් බලන්න. ඒකේ අර එක පළවෙනි ප්‍රශ්නේ ඒකට අදාළ essay එක මේ බලන්න.
රයිට් කැරෙක්ට ස්කෙචස් ඔෆ් මේ මේ නස්ටාසියා ටිමොෆියේන මේ හැම කැරෙක්ට එකේම කැරෙක්ට ස්කෙචස් ගහලා තියෙන හැටි රයිට්. එතකොට මේක අරගෙන ආ ප්‍රින්ට් අරගෙන ලෑස්ති වෙන්න පෙර සූදානමක් සහිතව, පෙර සූදානම කියන්නේ ජයග්‍රාහකයෙක් ළඟ තියෙන ඌ සලකුණ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේද කියනවනේ. ඔයා මේ අඬුව තියාගෙන අතපුච්ච ගන්න එපා. එවාට විභාගයට ඔව සූදානම් පෙර හොඳින් පෙර සූදානම් කරන ඒ ප්ලස් එකට ඔව ප්‍රිපෙයා කරන බුක් එක තමයි මේක, සොලියුෂන් බුක් එක. මේ රයිට් ඇන් එසේ ඔන් ඇන් රයිට් ඇන් එසේ ඔන් ඇන්ටන් චෙකෝ විත් ස්පෙෂල් රිෆරන්ස් ටු හිස් රයිටින් ස්ටයිල්. බෙන් රයිටින් ස්ටයිල් එක ගැන රයිට් ඒක අදාළ එසේ එක. ඊට පස්සේ මෙතන රයිට් ඇන් අකවුන්ට් ඔන් වට් මේක්ස් ද ඩ්‍රාමා ද වෙඩින් බයි ඇන්ටන් චෙකෝ ඇන් ඉන්ට්‍රෙස්ටිං ඩ්‍රාමා to watch with special reference to dramatic structure and techniques. එතකොට මේ මේකට අදාළ වෙයිස එක මේ දිගට තියෙනවා. දැන් මේ මට මේ 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 සම්පූර්ණ පොතවා දැක්කේ නැහැ. ඒක පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නෙමෙයි මේ වැඩේ. දැන් අපි ද වෙඩින් එක තුල ඉන්නේ, ද වෙඩින් එක තුල. එතකොට වාට මේ දැන් බලන්න අපි පුතේ මුලින්ම කරේ බෙන්න right character characters monoada e character names monoada ewa pronounce karanne kohomada pronunciation guide eka etenin ehata past paper questions it was etenin ehata solution book eke tiena essays ඊට පස්සේ etenin ehata daruwo balanna puthe etenin ehata me den owata map pinnana deyak thamai ben right e thamai the wedding eke full text eka සම්පූර්ණ මේ ප්ලේ එක අපි බලන්න යනවා. ඒ ඔරිජිනල් වර්ක් එක අපි බලන්න යනවා. හැබැයි බලන්න කලිනුත් ටියුට් එකක් තියෙනවා, ප්‍රාරම්භක ඉන්ට්‍රොඩක්ටරි ටියුට් එකක් තියෙනවා. එතකොට මේක පුතේ වාට මේ බලන්න නැවතත් අර ප්‍රොනන්සියේෂන් ගයිඩ් එක, ඒ කියන්නේ රුසියානු භාෂාවේ රයිට් මේ උදාහරණයකට මේ අර අ කියන සවුන්ඩ් එක අපි ෆාදර් කියද්දි අ අන්න ඒ විදිහටත්, ඊට පස්සේ ඕ කියන එක අර මෝ කියද්දි ඕ විදිහට අන්න ඒ ශබ්ද, ඒ කියන්නේ රෂියන් ඇක්සන්ට් එක රයිට්, රෂියන් ස්ට්‍රෙස් එක, ඒ සවුන්ඩ් සිස්ටම් එක පොඩ්ඩක් ෆැමිලියරයිස් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ කැරක්ටර්ස් මොනවද රයිට්, මේ විදිහට පොඩ්ඩක් පෙන්නන්නම්කෝ බෙන්න මේ කැරක්ටර්ස් මොනවද. එතනින් එහාට දැන් මේ බලන්න මේ මොනවද, මේ පින්තූර තියෙනවා, එතකොට මේ සින්දු කෑලි තියෙනවා, ඊට පස්සේ මේ ඩයිඩැක්ටික් ලිටරචර් කියලා තියෙන මොනවද මේ 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 පන්තිය නම් හරි විකාරයක්. අන්න 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 මේක තමයි රසාස්වාදයේ පන්තිය. පන්තියෝ කියන්නෙත් නෑම වැඩසටහන. මෙහෙම තමයි ඉංග්‍රීසි සාහිත්‍ය රස බලන්න ඕනේ, රස විඳින්න ඕනේ, රස විඳින්න එක කන්න ඕනේ, කාලා බලන්න ඕනේ. මේවා පින්තූරද අරවාද මෙව්වා කාලා බලන්න ඕනේ, කන්නේ නැතුව රයිට්. දැන් අපි පුතා ඉන්නවා, එයා රයිට් මේ කැමති රයිට් ස්ට්‍රෝබෙරි ජෑම් එක. මම පයිනැපල් ජෑම් එක ගත්තා, වයිෆ් කෙනෙක් කන්නේ නැහැ කියලා. කන්නේ නැහැ කියලා. කන්න ඇත්තේ ඊට කලින් කාලා නැහැ. මම බලෙන් කටේ එබුපුවම අන්න ඊට පස්සේ තව තව කනවා, තව තව ඉල්ල ඉල්ල කනවා. අන්න ඒක තමයි මේවා කාලා බලන්න, කාලා බලන්න. එන්න ඇවිල්ලා කණ්ඩ කාපම රස දැනෙනවා. රස දැනුනහම රයිට් ඔහා දිගින් දිගටම මේ දේ තුල වැඩි වෙනවා, වර්ධනය වෙනවා. ඉදිරින් ඉහළටත් අපි මේ රසස්වාදයේ ගැඹුරින් ගැඹුරටත් යනවා. ඔයා සංවර්ධනය වෙනවා. ඔයා සාහිත්‍ය විචාරකෙක් වෙන්නයි ඕනේ රයිට්. අන්න ඒකයි. ඔයා මෙතෙන්ට ඇවිල්ලා වැඩසටහනට ඔයා ගෝලයා කියන තැන ඉන්න එපා. ඔයා ගෝලත්වය ලබලා එතනින් එහාට වා මේක වා ගුරුවරයා වෙන්න ඕනේ රයිට්. දැන් මේ මෙතන කියන පුතේ සරලව මේ බලන්න, ඇන්ටන් චෙකෝස් ද වෙඩින් ඕල්සෝ නෝන් ඇස් අ වෙඩින් ඕ ස්වඩ්බා ඉන් රෂියන් ඉස් අ වන් ඇක්ට් ෆාසිකල් ප්ලේ. මේක ෆාස් එකක් දැට් හියුමරස්ලි, ඒ කියන්නේ හියුමර් තියෙනවා, උපහාසයේ ප්‍රහසනයේ එක්ස්ප්ලෝස් ද ඒ රසය බලන්නකෝ. ප්‍රහසන රසය, උපහාස රසය, ඒ කියන්නේ සැටය, අයිරනි භාවිතා කරනවා. එක්ස්ප්ලෝස් ද ඇබ්සර්ඩිටීස් ඔෆ් සෝෂල් කන්වෙන්ෂන්ස්. මේ සමාජයේ තියෙන සම්ප්‍රදායික ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒවා විහිළුයි, විහිළුවක්. ෆෝකසින් ඔන් ද ඉන්ස්ටිටියුෂන් ඔෆ් මැරේජ්, කසාදයේ කියන ඒ සමාජ ඒ උත්සවය මුල් කරගෙන. ඉට් ක්‍රිටික්ස්, ක්‍රිටික් කියන්නේ විචාරය කරනවා, විවේචනය කරනවා, විමර්ශනය කරනවා. මෙතන විවේචනය කියන්නේ තිංස් ෆෝල් පාට් එකක් චිනෝ අචිබේගේ ක්‍රිටික් එකක්නේ මේ ENGL 2106 ළමයින්ට. මේ මෙතන පුතේ විවේචනය කරනවා, කියන්නේ අඩුපාඩු දෝෂ දර්ශනේ, දෝෂ පෙන්වා දෙනවා. ඒ කැරක්ටර් එකක් තියෙනවා, එයාගේ තියෙන ෆ්ලෝ අඩුපාඩු නිසා ඒ කැරක්ටර්ස් ට්‍රැජික් රයිට්, පැහැදිලිද? ආර ට්‍රැජික් හීරෝස් බවට පත් වෙනවා, ට්‍රැජික් කැරක්ටර්ස් බවට පත් වෙනවා. එතකොට ඒ ට්‍රැජික් ෆ්ලෝස් වලට මෙයා සටය කරනවා. ඒක තමයි ක්‍රිටික් එකක් කියන්නේ. එතකොට මේකේ ජොනර එක තමයි ලිටරරි ජොනර එක, මේ ලිටරරි ක්‍රිටිසිසම් රයිට්. පැහැදිලි, මේ ලිටරරි ක්‍රිටිසිසම් කියන ජොනර එක රයිට්, ක්‍රිටික්
විවේචනය කරන්න තමයි මේක ඇන්ටන් චෙකෝෆ් ලියන්නේ. එතකොට ඇන්ටන් චෙකෝෆ්ගේ අන්න රයිටින් එක රයිටින් ස්ටයිල් එක ක්‍රිටික්ස් හවු පීපල් ප්‍රයෝරිටයිස් මැටීරියල් ඇන්ඩ් සෝෂල් ස්ටේටස් ඕවර් ජෙනුයින් ඉමෝෂන්ස් ඇන්ඩ් පර්සනල් කනෙක්ෂන්ස්. එතකොට මේ හියුම එක ගැන කීපාම එක ගැන සරදම් කරනවා, අඩුපාඩු වලට පුතේ හිනා වෙනවා කියන එකනේ. එතකොට මේ අතුල අධිකාරී මහත්මයා ගායනා කරන ගීතයක් තියෙනවා, විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරී ඒ පෙති එක්කර මලක් සොයන බොළඳි. ඒ කියන්නේ මේ ඩයිඩැක්ටික් ලිටරචර්, ඒ කියන්නේ ඩයිඩැක්ටික් මං කියන තංගලන් තංගලන් ඒ කියන්නේ පණිවිඩයක් දෙන්න මේ මේ සමාජයේ රයිට් මේ සම්ප්‍රදාය සම්ප්‍රදායික උත්සව උලෙල අංග ඒව බොරු සෝබනාකාරී, ඒවා තුල සැබෑවක් නැහැ, ජෙනුයින් නැහැ, මේ ඔක්කොම ව්‍යාජ ප්‍රතිරූපකයෝ. ඒ කියන්නේ කසාද බඳින දෙන්න ජෝඩුවගේ සතුට සමරන්න එකතු වෙනව නෙමෙයි මෙතනට, ජෙනුයින්ලි කවුරුවත් එනව නෙමෙයි, ඔක්කොම බොරු ශෝෂෝකාරී වෙන්නේ. සෝබනයක් මෙතන බොරු අර අර සල්ලි දීලා ගායකයෝ ගෙනල්ලා නළුවෝ ගෙනල්ලා නිළියෝ ගෙනල්ලා මේක නිකන් විකට විහිළු රයිට්. අර පල්ලෙහා තියෙනවා හොඳම වචනේ නාඩගම්කාරියෝ, නාඩගම්කාරියෝ කියලා කිව්වත් කමක් නෑ, මේ මේ මගුල නාඩගම්කාරියෝ කියලත් සිංහලට පරිවර්තනය වෙන්න ඕනේ. මේ බලන්න දැන් ඇයි මම මේ 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 විසිරුණු මල් පෙති ගැන කියන්නේ. මෙතන මේ මේ එකපාර්ට මගේ රින් වෙච්ච බෙල් එක තමයි සරදම් සරදම් කරන්නනේ. මේක චෙකෝගේ රයිටින් ස්ටයිල් එක සරදම් කරන්නනේ ලීලා තියෙන එක. කියන්නේ මේක ෂොන්ඩර එක ලිටරරි ක්‍රිටිසිසම් නේ. එතකොට දැන් මේ මේක මම ඔයාට පොඩ්ඩක් කියලා දෙන්න උත්සාහ කරන්නේ මේක මේ විසිරුණු මල් පෙති. මොකද පුතේ ඊළඟට අපි එන පොයම් එක රොබර්ට් බ්‍රවුනින්ගේ රයිට් මීටින් ඇට් නයිට් කියන එක. එතකොට ඇට් නදුම් ෆ්ලවර් කියන YouTube හැන්ඩල් එක භාවිතා කරලා ඒ සම්බන්ධව රයිට් ඒ වීඩියෝස් ඔයාට බලන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කරලා අපි එතනට එන්න ඕනේ. ඒකෙත් තියෙන්නේ මේකමයි. එතන තියෙන්නේ අපි කිව්වනේ ශෘංගාරාත්මක කාව්‍ය, ඉරෝටික් පොයට්‍රි, නොසඟවා පවසනවා, කම්ෆෙෂනල් පොයට්‍රි එක හරියට සිල්වියා ප්ලාත්ගේ වගේ රයිට්. අර ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් බ්‍රිටිෂ් ඇන් ඇමරිකන් ලිටරචර් එහෙම අපි බලනවානේ රයිට්. ඊට පස්සේ එතනින් අර ඒ කියන්නේ ඕල්ඩ් සිලබස් එකේ පවා තියෙනවා රයිට්. ඕල්ඩ් සිලබස් එකේ පවා තියෙනවා. දැන් මේ නිව් සිලබස් එකෙත් ඒ විදිහටම අපි ඒ දේවල් මොනවද අත්දකිනවා. මේ බලන්න විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි කියන්නේ දැන් මලක පෙති තියෙනවානේ රයිට්. මලක් තියෙනවා, මලේ පෙති තියෙනවා, දාස් පෙතියා මලේ පෙති ගණනාවක් තියෙනවා. ගණන් කරන්න කියන්නේ ඉන්ෆිනිට් ගොඩක් තියෙනවා කියන දේ. එතන දාස් පෙතියා කියනවා, අට පෙතියා නම් අටක් තියෙනවා. ඒ කියන්නේ මලක පෙති තියෙනවා, ෆ්ලවර් එකක පෙටල්ස් තියෙනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මල් විසිරුණු මල් පෙති. ඒකෙන් දැන් මේ පෙති විසිරිලා, ඒ කියන්නේ මලෙන් මලෙන් පෙති කැඩිලා ගිලිහිලා ගිහිල්ලා දෝතට ගත් කුමරි. ඉතින් ඒ මලෙන් ගැලවිලා ගිය, ඒ කියන්නේ මල් පෙත්ත තියෙන ඕනේ. ඒක සුදුසු තැන කොහෙද? මලත් එක්ක තමයි මල්ලේ පෙති තියෙන්න ඕනේ. ඉතින් මේ පෙති ගැලවිලා දැන් වැටිලා. ඉතින් ඒ වැටිච්ච පෙති ටික අත් දෙකට අරගෙන දෝතට ගත් කුමරි. ඇයි ඒ අත් දෙකට අරගෙන තියෙන්නේ? ආයි అలවඬු බලනවා. ආයි ආයි මලටම అలවඬු අර සුපර් ග්ලූ ගාලා මල්ටි බෝන් ගාලා అలවඬ ගන්න. මේ බලන්න මේකේ ලිටරල් ලැන්ග්වේජ් එක ගැන කතා කරන්නේ කමෙන්ට් එක. ලිටරල් ලැන්ග්වේජ් එක එකක් පුතේ, මෙතන තියෙන ෆිගරටිව් ලැන්ග්වේජ් එක තව එකක්. ඒ කියන්නේ 1 2 3 4 අපි කොල්ලත් කියනවා 1 2 3 4 4 4 කියද්දි ඒ විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ රයිට්. මෙටාෆෝ මෙටාෆර් කියන්න එපා ඈ. මෙටාෆෝ කියන්නේ රූපකයක්. මෙතන මල රූපයක් විදියට අරගෙන තියෙනවා. ඒ කියන්නේ වෙන දෙයකට ඒ කියන්නේ මේ මල රයිට්. මල ස්ටෑන්ඩ්ස් ෆෝ සම්තිං එල්ස්. මේ මල කියලා කියන්නේ වෙන දෙයක් ඉඟි කරන්නේ. සැඟවුණ රයිට් අර්ථයක් සම්බැදියාවක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. ඒ පෙති එක්කර අර එකින් එක මලට అలවලා මලක් සොයන බොළඳී. මලක් ඒක ඒ මලේ පෙති ගැලවිලා ගියපුවාම ඒ ගැලවිලා වැටිච්ච පෙති මලට ආයි සුපර් ග්ලූ මල්ටි බෝන් ගාලා ඇලෙව්වට ඒක මලක් වෙන්නේ නැහැ. සොයන බොළඳි. ඒක බොළඳ වැඩක්. අනේ කෙල්ලේ උඹ කරන්නේ මෝඩ වැඩක්. විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි. කුමරි තුනුවි කෙල්ල ටීනේජ් ගර්ල් කෙනෙක්. ටීනේජ් ගර්ල් කියන්නේ ඔය ටීනේජ් එක කියන්නේ හිතන්නකෝ වයස සාමාන්‍ය 14ක් 15ක් 16ක්. ඒ කියන්නේ මල්වර වයස. ඒ කියන්නේ මල්වර වෙච්ච කෙනා. දැන් ඒ කියන්නේ ඒ ගෑනු ළමයා ඒ ටීනේජ් එකේ පැෂන්ස් එක්ක ගිහිල්ලා රයිට්
එයා හැඟීම්වලට වහල් වෙලා ඒ කටයුතු කරලා දැන් ඒ කාන්තාවට මලක් වගේ තියෙන මලක් කියන්නේ හරි පූජනීයයිනේ දෝතිම්මනේ අපි පූජා කරන්නේ මල් වට්ටියක් වෙන් දේශයක් කියලා මල් පූජා කරනවානේ හරිම ගෞරවාන්විතව ඒ කියන්නේ කාන්තාවගේ ගෞරවය තියෙන්නේ ඒ මල තුලලු ඒ කියන්නේ මේ කාන්තාවගේ වජයිනා පියුරිටි වර්ජිනිටි කන්‍යා භාවය ගැන කතා කරන්නේ යෝනිය ගැන කතා කරන්නේ ඒක මලකට සමාන කරලා කවියා බලන්නකො ඕතට හිතෙන දේවල් ඒ මලේ නම් පෙති දෙකයි රයිට් පෙති දෙකක මලක්නේ ඒක මන්ද විද්‍යාගුරුවරෙක් විදිහට කටයුතු කරනවා ෆීමේල් ඇනටමි එක තුල තියෙන යෝනිය කියන්නේ පෙති දෙකක මලක් හරි කමක් නැහැ ඉතින් මේ මලක් යෝනිය මලක් වජයිනා එක ඒකේ රයිට් පෙති තියෙනවා දැන් ඒක විසිරිලාලු ආ ඒ කියන්නේ ඒකේ පෙති හැලිලා කියන්නේ මොකක්ද ආ එයා ඒ කන්‍යා භාවය සිඳගෙන ගිලි ඒක ගිලිහිලා ඒක නැති කරගෙන ඒක විනාශ කරගෙන රයිට් ඒ කියන්නේ කසාදයකටත් ප්‍රථම එයාගේ කන්‍යා භාවය අන්න සිඳිලා කියන එක තමයි ඒක එයා නැති කරගෙන ඒ කියන්නේ දැන් මේ මේක මේක මම හරි වැරදි කියනන්නේ මේ සාමාන්‍ය සම්ප්‍රදායික මේ පෙරදිග රයිට් සමාජයක් තුල සංස්කෘතියක් තුල කාන්තාවගේ ගෞරවය තියෙන්නේ එතන කියලා තියෙනවා. ඒතකොට ඒ ගෞරවය එයා විසින්ම කෙලසගෙන නැති කරගෙන රයිට් අනුවන විදිහට. ඉතින් මේ කවියා ඉන්ස්ට්‍රක්ට් කරන අර තංගලාන් මූවි එකේ වගේ ජීවිතයට පණිවිඩයක් එකතු කරනවා මේ කෙල්ලට කියනවා සරදන් නොකරමි ආදරයෙන් කියමි හරියට රුසියානු ගත්කතුවර ඇන්ටන් චෙකෝව් වගේ මං ඔයාගේ ෆ්ලෝ එක අඩුපාඩුව ට්‍රැජික් ෆ්ලෝ එකට ඒ ට්‍රැජික් ෆ්ලෝ එක නිසා දැන් ඔයාගේ ලයිෆ් එක ට්‍රැජෙඩිකක් වෙලා තියෙන දැන් ඔයා අඬනවානේ අඬනවානේ දැන් මං වාට හිනා වෙනවා නෙමෙයි විහිළු උසුළු විසුළු කරනවා නෙමෙයි වාට ජෝක් කරන්න ආවෙ නෑ සරදන් නොකරමි මගේ මම ජෙනුයින්ලි අවංකව මම කියන්න කියන කවියා ආදරයෙන් කියමි මං මේ ආදරෙන් වාට රයිට් ආයි ජීවිතය වරද්ද ගන්නේ නොවරදගෙන ඉස්සරහට හරියට ගමන් කරන්න මම වාට පණිවිඩයක් දෙන්න මට කරන්න පුළුවන් එච්චරයි කියලා කවියා කියනවා සරදන් නොකරමි ආදරයෙන් කියමි විසුරුණු මල් පෙති යලි මලක් නොවී නැගෙනි එයාගේ ආදරය කියන්නේ බලන්න සහෝදරිය බලන්න හරි ප්‍රේමයෙන් කතා කරනවා ප්‍රේමයෙන් අප්‍රෝච් කරනවා නංගි විසුරුණු මල් පෙති යලි මලක් නොවේ ඒක කවදාවත් ඒක නැති වෙච්ච දේ වට ආයි කවදාවත් ලබන්න බෑ කොච්චර උත්සාහ කරත් රයිට් දැන් මෙඩිකල් මෙඩිසිනල් වෛද්‍ය විද්‍යාව තුල නූතන වෛද්‍ය විද්‍යාව තුල ඒ ප්‍රොසීජර්ස් තියෙනවා හැබැයි නැති වුණ දේ ගිලිහුණු දේ නැති වුණාමයි ගිලිහුණාමයි ආයිවත් ඔය වැරද්ද නොකර ඉන්න වග බලා ගන්න වග බලා ගන්න act responsibly act maturely ඔයා වයසින් මුහුකුරා ගියා වගේ තමයි ඔයාගේ feelings mature වුණා වගේ තමයි වග කීමෙනුත් මුහුකුරා යන්න ඕනේ නැගනි නංගි වග කීමෙන් කටයුතු කරන්න ජීවිතය රස විඳින්න ඕනේ තමයි රස විඳින්න කාලයක් තියෙනවා වග කීමෙන් ඉන්න කාලයක් තියෙනවා මේ හැම දෙකම සමපාත කරගන්න සමබර කරන්න නැත්නම් ඔයාගේ ජීවිතය අපායක් විනාශයක් බවට පරිවර්තනය වෙනවා ට්‍රැජඩි එකක් බවට පත් වෙනවා කියනවා රයිට් ඉතින් බලන්න කොච්චර ලස්සනයිද රයිට් මේක මෙයා සරදන් නොකරමි ඒක බයින්ද අඩුපාඩු පෙන්වන්න කිව්වා නෙමෙයි ඒක ඉන්ස්ට්‍රක්ට් කරන්න ජීවිතේට රයිට් යහපත මොකද්ද කියලා පෙන්වන්න ඇඩ්වයිස් එකක් දෙන්න විතරයි. හැබැයි චෙකෝ ලියන්නේ රුසියානු ගත්කතුවර අපේ රුසියානු ගත්කතුවර ඇන්ටන් චෙකෝ මේ ලේඛකයා ලියන්නේ එයා ලියන්නේ නම් ක්‍රිටිසයිස් කරන්න, ක්‍රිටික් කරන්න. හරි. එතකොට දැන් මේකම තමයි අපි ඉස්සරහට ගිහිල්ලා අපි බලනවා මේ වගේම ශෘංගාර රසය. ඒ කියන්නේ මෙටාෆෝ කට්ටිය මීටින් ඇට් නයිට් කරනවා කියවනවා හිතනවා තේරුම් අරගෙන කියලා හැබැයි ඒක මෙටාෆෝස් ඒ මෙටාෆෝස් හරහා දීලා තියෙන ඒ දේවල් ඒ ඒ සජෙස්ටිව් කන්ටෙන්ට් එක දන්නේ නැහැ අනේ ඒ කියන්නේ ඇත්තටම මේක රස විඳලා නැහැ බොරුවක් මවාපෑමක් ප්‍රෝඩාවක් තුල ලිටරචර් තේරුම් ගත්තා කියලා කවුරු හරි හිතනවා නම් තේරුම් ගත්තේ නැහැ කියලා මම ඔයාට දහ පාරක් එක තෝරාගත්ත එක ලිටරරි වර්ක් එකක පෙන්නන්න තෝරාගේ ඔයා පොයම් එක රස විඳලත් නැහැ තෝරාගෙනත් නැහැ කියලා රයිට් එඳා වැඩේ හරියට වෙන්න ඕනේ හරි හරි දැන් මේක මේ විදිහට අපි ප්‍රාරම්භක ටියුට් එකක් බලනවා මේ ඔක්කොම ඔයාට ලබා ගන්න පුළුවන් එතකොට මේ පින්තූරක් තියෙනවා සමහරක් කියලා ඔයා දන්නේ නැහැ එතකොට මේ මේ බලන්න මේ මෙහෙම පින්තූරක් තියෙනවා ටියුට් එකේ මේ නාඩගම්කාරයෝ කියලා දාලා තියෙනවා රයිට් ඒක කමන්න මේ මෙහෙම පින්තූරක් තියෙනවා
රයිට් මෙහෙම පින්තූර මේ කොටහලු මගුල් එහෙම ඒවත් අර බොරු රයිට් අපේ ක්‍රිටිසයිස් කරන්න ඕනේ දේවල් විවේචනය කරන්න ඕන දේවල් රයිට් ඒ කියන්නේ ඒ ළමයෙක් ලොකු වුණ ගමන් ඒක අවස්ථාවක් කරගන්නවා දෙමව්පියන් ඒ ළමයාගෙන් හම්බ කරගන්න ළමයාගේ ලැජ්ජාව ඉවත් කරලා ඒකෙන් ප්‍රොෆිට් කරන්න. එතකොට හොටල් වල කරලා මේ කට්ටියට ආරාධනා කරලා ඇයි ඒ සල්ලි එකතු කරන්න දෙමව්පියෝ බලනවා. ඒක හොඳ නැහැ. කොමර්ෂලයිසේෂන් කොමර්ෂලයිසේෂන් මේ පියුබර්ටි එක ළමයෙක් ලොකු වෙනවා කියන එක සෙරමෝනි එකක් විදියට. හැබැයි ඒක ඇත්තටම සතුට බෙදා ගන්නවා කියන එක නෙමෙයිනේ. රයිට් ඒක විකුණගෙන කන්ට රයිට් ඒකත් අවස්ථාවක් පොටක් මැටීරියල් ගේන් එකට වෙල්ත් එකක් ඇකියුමිලේට් කරගන්න. දැන් ඒ කාලේ ඔය ඉන්දියාවේ චයිල්ඩ් මැරේජස් තිබ්බනේ. පොඩි ළමයි විවාහයට කසාද බන්දලා දෙනවා, බාල වයසේම කසාද බන්දලා දෙනවා. එක්කෝ ළමයා වයස අවුරුදු 12යි 14යි, එයා මල්වර වෙච්ච ගම සවර කරන මල්වර වෙන්නත් කලින් චයිල්ඩ් මැරේජස් වයස අවුරුදු ඉතන්නකෝ 30ක 40ක 50ක වගේ වයස්ගත පුද්ගලයෙක් ලොකු ඒජ් ගැප් එක අවුරුදු 30 40ක. ඉතින් ඒ වගේ කෙනෙකුට කසාද බන්දලා විවාහකපත් කරලා දෙන්නේ දෙනවා. ඒ කියන්නේ චයිල්ඩ් මැරේජස් ඒක හොඳ නෑ. ආගමේ නාමයෙන් ඒ පෞකාර දේවල් සිදු වුණා හින්දු ආගම තුල. ඒ සමරකරුට බල්ලන්ට පවා විවාහපත් කරලා දෙනවා, විවාහව ගිවිස කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවල ඒ වගේ පසුබිමක ওই කොටහලු මගුලක් කරන්න ඒ කරන එක තමයි සමාජයට පණිවිඩයක් දෙනවා. ඇත්තටම මේ ළමයා ලොකු ළමෙක් වුණා කියලා දෙමව්පිය සෙලිබ්‍රේට් කරනවා නෙමෙයි, ඒක අරමුණ තමයි එතන මැටීරියල් ගේන් එකක්. එතනත් අර සමාජයට අඬබෙර ගහලා කියනවා ඒකෙන් දන්වනවා මේ ගෙදර ලොකු වෙච්ච ගැහැණු ළමෙක් වැඩිවියට පත් වෙච්ච ගැහැණු ළමෙක් ඉන්නවා චයිල්ඩ් මැරේජ් එකකට කැමති වෙල්දි සූට කෙනෙක් රයිට් හොඳ ධනවත් කුලෙන් මේ කුලයට ගැලපෙන කාස්ට් එකට ගැලපෙන කෙනෙක් ඉන්නවා ඇවිල්ලා අපිත් එක්ක සෙට් වෙන්න. ඒ කියන්නේ සල්ලි තියෙන කෙනා කැමති තමුන්ගේ දුව තමුන්ටත් වඩා සල්ලිකාරයෙකුට දෙන්න. ඒ කියන්නේ දුව පවා ව්‍යාපාරක ඔබ්ජෙක්ට් එකක් බිස්නස් ඔබ්ජෙක්ට් එකක් දුවත් විකුණගෙන කනවා. මේවට උපහාසය කරලා මාදි ගල් ගහන්න ඕනේ, ගල් ගහන්න ඕනේ. ඉතින් ඇන්ටච්චකෝ ඒ ගල් ගහලා තියෙන හැටි තමයි අපි මේ බලන්නේ. එතකොට මේ බලන්න මේ රූප එහෙම දිහා බලපුවා මේ බිම්මේ බලන්න මේ මෙතන මේ දෙවෙනි රූපය ලබාගෙන තියෙන්නේ පළවෙනි මේ වෙන්න ෆොටෝ ෂූට් එක වෙලා තියෙන හැටි. හැබැයි දෙවෙනි රූපය දකින්න කෙනා ඔයා හිතනවා මේක මේ බලන්නකෝ ලොකු ලේක් එකක් වෙන්න ඇති, ඇත්තටම මේ වගේ මිස්ටිකල් මේ වගේ මේ හරිම ලක්ෂූරියස් වෙන්න ඇති කියලා. නෑ, බොරු බොරු බොරු. ගොඩාක් කට්ටිය ඉන්ස්ටාග්‍රම් වල දාන්නේ බොරුවා රයිට්, බොරු දේවල් දාන්නේ, ගොඩාක් බොරු දේවල්. ඒතර මේ බොරු දේවල් දැක්කම ඔයා ස්ට්‍රෙස් වෙනවා. බලන්නකෝ හරියලා අර හොටල් එකකින් කෑම කාලා සමහරකට අවුරුදු ගානක පරණ එකක් ෆොටෝ එක. අච්චර වටිනා කෑම කාලා අච්චර පූල් එකක ගිහිල්ලා අනේ අපිට මේ ලයිෆ් ස්ටයිල් එකක් නැහැනේ කියලා මහත්යාට කරදර කරනවා. ඊට පස්සේ කොහොම හරි ඔයාලත් ණය වෙලා ඒක කරන්න යනවා. ඊට පස්සේ අරයා තට්ටු දෙකට හැදෙනවා, ඔයා තට්ටු තුනට හදනවා, ණය ගහලා ලෝන් ගහලා. හැබැයි අර්මිනියත් ලෝන් ගහලා හදලා තියෙන්නේ. අන්තිමේදී ලෝන් ගෙවන්න බැරි වුණාම ගෙවල් ඉඩම් ගේ විතරන්නම ඉඩමත් රයිට් උකස් කරලා සමාජයට මුණ දෙන්න බැරුව පලා යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් මෝඩ දේවල් මිනිස්සු තමුගේ ජීවිතය විනාශ කරගන්න හැටි තමයි මෙතන පෙන්නු කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනම විදියට තමයි මේ ටියුට්ස් හදලා තියෙන්නේ. ඉතින් මේ ෆුල් ටෙක්ස්ට් එක දීලා තියෙනවා. මේ ෆුල් ටෙක්ස්ට් එක මේක ඔයාට අනිවාර්යම ප්‍රින්ට් අරගෙන මේක කියවන්න. අපිත් එක්ක මම මාත් එක්ක සජීවීව ඩිස්කස් කරද්දි ඔයාට මේක හරිම රසවත්. මේකේ ඩයලොග්ස් එහෙම කිව්වම හරිම ෆනි ඩයලොග්ස් තියෙන්නේ. hina යනවා, මේ hina යනවා. විශේෂයෙන්ම මේ යට්ස් සහ ජෙනරල් අතර සංවාදයේ යට්ස් මෙහෙම කරලා මේක තේරනාද කියලා අහනවා. ඒ කියන්නේ යාට ටෙලිග්‍රාෆිස් කෙනෙක්නේ. එයා මැසේජ් යවන විදිය නෑ තේරෙන්නේ නෑ කියනවා. ඒක අවස්ථාවක් මම පෙන්නන්නම්. අපි සජීවීවම ඒක බලමු. ඒක ඒ විහිළු අවස්ථා, ඒ ඩයලොග්ස් විශේෂයෙන්ම එයාලගේ ට්‍රැජික් ෆ්ලෝස් වලට හිනා වෙන අවස්ථා, උපහාසය ඉස්මතු වෙන අවස්ථා මේ සොලියුෂන් බුක් එකේ පවා දීලා තියෙනවා. එතකොට මේ අපි පුතේ වාඩ් මේ වෙඩින් කියන එකට ලෑස්ති වෙනවා නම් කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියලා තමයි පෙන්වන්නේ රයිට්. එතකොට මේ මුලින්ම රයිට් වෙන්න මුලින්ම ඒ වෙඩින් එකේ ක්වෙස්චන් සම්බන්ධව ටියුට් එක බලන්න. ඊට පස්සේ දෙක ප්‍රාරම්භක ටියුට් එකක් තියෙනවා රයිට්. ඊට පස්සේ ෆුල් ටෙක්ස්ට් එක කියවන්න ඕනේ. ඊට පස්සේ රයිට්
සොලිෂන් බුක් එක වට රිෆ කරන්න පුළුවන් සහ මේ වෙඩින් එක සම්බන්ධව තව රයිට් ඔයාට තේරුම අවබෝධය වැඩි කරන රයිට් රිසෝසස් කීපයක් තියෙනවා. හැබැයි ඒ දේවල් රයිට් සමාජගත කරන අවස්ථාව මේක නෙමෙයි. මේක නෙමෙයි හැමදේම එක පාර එක තැන දීපුවම රයිට් ඒකේ වටිනාකමකුත් නැහැ නැති වෙනවා. ඒතර ඔයාලා ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඒකේ වැලියු එක. ඉතින් රියල් දේ රියල් වැලියු එකක් තියෙන දේ ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ජෙනුයින් අවංක පුද්ගලෙක් පොරක් අවංක පොරක් වින්ද අවංක වැඩේ හරි වැඩේ හරි වැඩේට එකතු වෙලා රයිට් හරි විදියට ඔයා ඒ දේ කරගන්න ඒකයි වෙන්න ඕනේ රයිට්. ඉතින් ඩාක් වෙලා මම හිතන්නේ මම කතා කරා රයිට්. එහෙනම් මම මෙතනින් නවතිනවා. මේ විදියට ඉෆෙක්ටිව්ලි ස්ටඩි කරලා රයිට් මේ රචනා ශෛලිය ප්‍රශ්නය ඒ කියන්නේ ඩ්‍රාමකින් විතරක් නෙමෙයි මුළු පේපර් එකෙම කොයි විදිහට රචනා ලියන්න ඕනේ රයිට් ඒක සොලියුෂන් බුක් එකේ තියෙන හැම රචනාවක්ම රචනා ලියන්නේ කොහොමද කෝඩ් සප්ලයි කරන්නේ කොහොමද රයිට්. ඊට පස්සේ ඒ ලිටරරි රයිට් එසේස් ටයිප්ස් මොනවද ඒ ටයිප් එක අනුව ලිටරරි එසේ එක වගේ ආන්සර් එක වෙනස් වෙන හැටි කන්ටෙන්ට් එක ඕගනයිසේෂන් එක ලැන්ග්වේජ් එක ඒ රාමුව තුළ ගමන් කරොත් විතරයි ලකුණු ලැබෙන්නේ මාක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක. මේ හැම දෙයක්ම දැනගෙන රයිට් ඔයා රයිට් බලන්න මේ බයිබලයේ වචනයකින් මම වර්ස් අවසන් කරන්න රයිට්. රයිට් වැටීමට ප්‍රථමව ඒ කියන්නේ වාගේ රයිට් ඩවුන් ෆෝල් එකට කලින් රයිට් වාගේ වැටීමට ප්‍රථමව උඩඟුකම පැමිණෙන්නේ උඩඟුකම මුරණ්ඩුකම ඒ කියන්නේ ප්‍රයිඩ් එකයි ස්ටබර් රයිට් ස්ටබර්න් රයිට් ස්ටබර්නස් මුරණ්ඩුකම උඩඟුකම මම ජගතා මම මෙයා මුරණ්ඩුකමේ උඩඟුකම ඉන්නේපා මම ඔක්කොම දන්නවා මම විශාරද කවුරුත් එහෙම දන්න කෙනෙක් නැ මේ කතා කරන මමවත් මම අවුරුදු 11ක් තිස්සේ රයිට් සාහිත්‍ය උගන්නලා ඒ තව අලුත් දේවල් මට අලුත් විදිහට කරන්න පුළුවන් දේවල් තියෙනවා අලුත් විදිහට දෙන්න පුළුවන් දේවල් තියෙනවා තව තියෙනවා ඊට වඩා අදට වඩා හෙට හින්ද හැමදාම අප්ඩේට් වෙන්න අප්ග්‍රේඩ් වෙන්න ඕක තමයි පරිවිඩේ. එහෙනම් ගිහින් එන්න ජේසු පීටයි ආශිර්වාදාත්මක දවසක් ළමයි නදුන් සර්.